ඉස්කෝලේදී ඉංග්‍රීසි පීරියඩ් එක කට් කළාද? එහෙමත් නැත්නම් තාමත් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරනවද? මේක අපි ගොඩාක් වෙලාවට කරන දෙයක්. පාසල් විෂය ධාරාව තුළ ඉංග්‍රීසි භාෂාව අමාරුයි කියලා අපි කරන දේ තමයි මේ පීරියඩ් එක කට් කරලා කොහට හරි වෙලා ඉන්නවා. එහෙමත් නැත්නම් ගුරුවරයා මේ විෂය උගන්වද්දී වෙනම මනක්කල්පිත ලෝකයක වෙන මොනවා හරි හිත හිතී ඉන්නවා. එහෙමත් නැත්නම් වෙන විෂයයකට අදාළ දෙයක් මේ පීරියඩ් එක ඇතුළතදී කරනවා. ඒ කියන්නේ ගාණක් හදනවා, වෙන නෝට් එකක් ලියනවා, මෙන්න මේ වගේ දේවල් ඔයා කරලා තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපේ ස්පෝකන් ඉංග්ලිෂ් රහස් කියන DVD පටය මගින් ඔයාලට පුළුවන් ඔයාලගේ ස්පෝකන් ඉංග්ලිෂ් දැනුම තව දුරටත් උපමට්ටම් කරගන්න. අපේ YouTube චැනල් එකේ නැති පාඩම් ගොඩාක් එකතු කරලා මේ DVD පටය නිර්මාණය කරලා තියෙනවා රුපියල් 2300ක් වගේ පුංචි මුදලකට. ඉතින් ඔයාලා මේ DVD පටය මිලදී ගන්න කැමති නම් මේ තිරේ දිස්වන දුරකථන අංකයට WhatsApp මගින් හෝ text message මගින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. ඉංග්‍රීසි භාෂාව අමාරු වුණ ගමන් ඉස්කෝලේ යන කාලේ අපි කරන දේ තමයි අපිටම හරියන්නේ යාළුවෝ ටිකක් සෙට් කරගන්න එක. ඒ කියන්නේ අපි වගේම ඉංග්‍රීසි වලට අකමැති යාළුවෝ ටිකක් සෙට් කරගන්නවා. ඊට පස්සේ ඔක්කොම කතා වෙනවා, අයියෝ ගුරුවරයා කියලා දෙන දේ තේරෙන්නේ නැහැ, මේ භාෂාව නම් හරිම අමාරුයි, එපා වෙනවා. ඕක අපිට පස්සේ කරගන්න පුළුවන්නේ මුලින් මූලික සබ්ජෙක්ට් ටික පාස් වෙනවා, ප්‍රධානතම සබ්ජෙක්ට් ටික පාස් වෙනවා, පස්සේ සෙකන්ඩ් සයිකල් හරි බැරිය මේ ඉංග්‍රීසි සබ්ජෙක්ට් එක ගොඩ දාගන්න. ඔන්න ඔය වගේ කතා කියලා ඔය පීඩිය ඩෙක ඇතුලේ කරන්න පුළුවන් ඔක්කොම පිස්සුවට ටික අපි කරනවා. හැබැයි අර ගුරුවරයා උගන්වන කිසිම දෙයක් අපි ඔළුවට දාගන්න නම් උත්සාහ කරන්නේ නැහැ කීයටවත්. ඔයා මේ දෙක කරලා තියෙනවද කියලා චුට්ටක් හිතලා බලන්නකෝ. ඒ වගේම අපි තව වැරද්දක් කරනවා. අපි දැන් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගත්තී, ටියුෂන් පන්ති යන්න පුරුදු වෙලා තියෙනවනේ, මේ ඉංග්‍රීසි භාෂාව අමාරුයි නිසා ඒක ඉගෙන ගන්න. එතකොට අපි හිතනවා ඉස්කෝලේදී මේ පීරියඩ් එක ඇතුළත කිසිම දෙයක් ඉගෙන ගන්නෙ නැහැ, එළියට ගිහිල්ලා ටියුෂන් ක්ලාස් එකෙන් අපිට පුළුවන් මේ හැම දෙම අල්ලගන්න කියලා. ඊට පස්සේ අපි කරන්නේ ටියුෂන් එකට පැය 3ද 4ද 2මාරද මෙන්න මේ ටියුෂන් එකට ගිහිල්ලා අර ඉංග්‍රීසි වලට අදාළ දැනුම ගන්න උත්සාහ කරනවා. හැබැයි පාසල ඇතුළත අර විනාඩි 45 හරි 40 හරි අපිට උගන්වන දේ අපි කිසිම දෙයක් ඔළුවට දාගන්නේ නැහැ. හැබැයි බලන්න මෙහෙම කරලා ඉංග්‍රීසි වලට ඔයාට එක්සෑම් එකට ලකුණු තියනවද කියලා. එහෙමත් නැත්නම් ඔයා අද මේ වීඩියෝ එක බලනවා නම් ඒ කියන්නේ තාමත් පුංචි පුංචි ගැටලු ටිකක් ඔයාට තියෙනව නේද ඉංග්‍රීසි භාෂාව පිළිබඳව? අන්න එතනදී ඔයාට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මම මේ විදිහට ක්ලාස් එකක් පස්සේ දිගටම පන්නගෙන ගිහිල්ලා මේ කරන දේ හරිද කියලා. ඒ වගේම පොඩ්ඩක් හොඳට මේ සමාජය දිහා බලන්න, ඔයා කොච්චර යාළුවෙක් එක්ක කල්ලි ගැහිලා මේ භාෂාව එපා එපා කියලා කොන් කරලා මේ පීරියඩ් එක කට් කරලා මේ පීරියඩ් එක අමතක කරලා හිටියට ඔයාලා ඔක්කොම එළියට ගියාට පස්සේ ඉංග්‍රීසි භාෂාව ඕනේ කියලා දැනිලා යාළුවෝ ඔක්කොම එකතු වෙලා කීපාරක් නම් ක්ලාසස් වලට යන්න ඇතිද? එමත් නැත්තම් ඔයා තාමත් පාසල් යන වයසේ නම් ඔයාට මේ අත්දැකීම නැහැනේ. එහෙනම් පාසල් ගිහිල්ලා ඉවර වෙච්ච අය දිහා බලන්නකෝ. ඉස්කෝලේ යන කාලේ යාළුව ඔක්කොම එකතු වෙලා සාමාන්‍ය මෙහෙම කියනවා, කඩ ඕනේ නැහැ, කඩ අපිට පස්සේ ගොඩ දාගන්න පුළුවන්, මෙන්න මේ වගේ භාෂාවක් භාවිතා කරලා පුළුවන් තරම් මේ භාෂාව ඉගෙන ගන්නේ නැතුව මග ඇරලා අන්තිමට ඉස්කෝලෙන් පස්සේ ඒගොල්ලෝ කොහොම හරි ක්ලාස් වලට ගිහිල්ලා හරි ඉංග්‍රීසි ගොඩ දාගන්න ඕනේ කියලා කොච්චරනම් මහන්සියක් දරනවද? දැන් මෙහෙමත් ක්ලාස් වලට ගියා කියලා අපි හිතමුකෝ. ඒ තවත් ප්‍රශ්නයක් තියෙනවා, පොඩ්ඩක් හිතලා බලන්න. ඔයා දැන් එකේ ඉඳලා 5 වසර වෙනකන් එක ක්ලාස් එකකට යනවා, ඊට පස්සේ 10-11 වසරවල් වලදී තවත් ක්ලාස් එකකට යනවා ඕ ලෙවල් වලට ඉංග්‍රීසි ටාගට් කරලා. ඊට පස්සේ සමහර විට ඒ ලෙවල් වලටත් ඉංග්‍රීසි ක්ලාසස් යන්න ඉඩ තියෙනවා. ඒත් මේ හැම තැනකදීම එකම විදිහට නෙමෙයි ඉංග්‍රීසි කියලා දෙන්නේ. එහෙමත් නැත්නම් මම ක්ලාසස් ගොඩාක් මාරු කර කර ගිහිල්ලා ඇති. ඒත් මෙතනදීත් එක එක ගුරුවරයා උගන්වන්නේ එක එක විදිහකට. දැන් ඔයා එක රටාවක් පුරුදු වෙලා ඉන්නවා, ඊට පස්සේ ගුරුවරයා වෙනස් වෙලා වෙන රටාවක් පුරුදු වෙද්දී ඔන්න ආපහු ගැටලුකාරී තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ඔයා කරන්නේ ආපහු මුල ඉඳලා ඉගෙන ගන්න උත්සාහ කරනවා ඒ පැටර්න් එක අල්ලගන්න. ආපහු ටිකක් අල්ලනකොට ඕකට ඇඩ් වෙලා තවත් තැනකට ගියාට පස්සේ, එහෙමත් නැත්නම් වෙන තැනක් හොඳයි කියලා හිතලා තවත් තැනකට ගියාට පස්සේ එතනදිත් ආපහු මුල ඉඳන් කරන්න පටන් ගන්නවා, ආපහු ඔයාට ඇඩ් වෙනවා. මේ විදිහට මුල ඉඳන් කරන්න පටන් ගන්නවා, ඒත් අවසානයක් නැහැ. මේක තමයි ක්ලාස් වලට හොය හොය ගියාට පස්සේ අන්තිමට අපිට ඉතිරි වෙන දේ. මේක ගොඩාක් වෙලාවට අපි අතින් වෙන වැරැද්දක්.
ඒත් ඊට පස්සේ ඔයා කොහමරි ජොබ් එකක් හොයාගන්න උත්සාහ කරනවානේ. එහෙමත් නැත්නම් ඔයාගේ උසස් අධ්‍යාපන හදාරන්න උත්සාහ කරනවා නම් එතනදී දැන් ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යමයි කියලා ඔයාට දැනුනට පස්සේ ඔයා කියන දේ තමයි ඉගෙන ගන්න වෙලාවක් නැහැ කියන කතාව. හැබැයි ඉස්කෝලේදී ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරද්දී මේ කිසිම දෙයක් ඔයාට හිතුනේ නැහැ. එතනදී ඔයා හිතුවේ ඉංග්‍රීසි පස්සේ ගොඩ දාගමු කියලා, එහෙම නැත්නම් ඉංග්‍රීසි අත්‍යවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒ විදිහට අපිට මඟ අරින්න බෑ. අපි අපේ මව භාෂාවට මූලික තැන දෙන්න ඕනේ තමයි. ඒත් අද වෙනකොට බලන්න ඔයා තාක්ෂණික සම්බන්ධව දෙයක් කරනවා නම් එතනදිත් ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. ජොබ් එකකට යද්දී අවශ්‍ය වෙනවා. වෙනත් විෂයක් උසස් අධ්‍යාපනයක් හදාරද්දී අවශ්‍ය වෙනවා. ඔයාගේ ග්‍රැජුවේෂන් එකකට වටා කරනවා නම් එතනදී ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය වෙනවා. හැම තැනකදීම එහෙමත් නැත්නම් ඔයා වෙන රටකට ගිහිල්ලා ජොබ් එකක් හොයාගන්න උත්සාහ කරනවා නම් එතනදීත් ඉංග්‍රීසි අවශ්‍ය වෙනවා. ඊටත් වඩා සමාජයේ ඇතුළත ඔයා එක්ක කවුරුහරි ඉංග්‍රීසියෙන් කතා කරද්දී උත්තර දී ගන්න බැරි වුණොත් ඔයාට එතනදී ඇතිවන අපහසුතාවය කොච්චරද? කිසිම අවස්ථාවක ඉංග්‍රීසි එපා කියලා අපිට මඟ අරින්න බෑ. ගොඩක් වෙලාවට කට්ටිය කියනවා ඉංග්‍රීසි බෑ නෙමෙයි දන්නේ නැහැ කියලා. මේ වගේ විහිළු වලින් තාමත් මේ ඉංග්‍රීසි භාෂාව ඕනේ නැහැ, අයියෝ මේක මොකටද වගේ කියලා සමච්චල් කරන්න උත්සාහ ගන්නවා. වීඩියෝ වලට පවා අපේ කමෙන්ට්ස් එනවනේ මේ වගේ. එතකොට හිතලා බලන්න ඒ විදිහට කොච්චර සමච්චල් කරත් අපිට ඉංග්‍රීසි භාෂාව අත්‍යවශ්‍යයිනේ. අපි යම්කිසි තැනක් මට්ටමක් අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න උත්සාහ කරනවා නම් එතනදී ඉංග්‍රීසි භාෂාව අපිට අත්‍යවශ්‍ය වෙනවා. මේක භාෂාවක් විතරයි, අපි මේක උනන්දුවෙන් ඉගෙන ගන්න ඕනේ. සමහර අවස්ථාවල ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනි කියලා හිතුණාට පස්සේ ඉතාමත් විශාල මුදලක් අය කරලා සමහර කෝසස් පස්සේ අපි දුවනවා. හැබැයි එතනදී ඒ භාෂාව ඉගෙන ගද්දීත් ඔයා ඔයාගේ ෆෝන් එක භාවිතා කරලා Google එකේ හරි YouTube වල හරි ඔයාට අදාළ තොරතුරු සොයනවනේ. එතකොට හිතලා බලන්න අර කෝස් එක ඇතුළත ඔයාට සම්පූර්ණ දැනුම ලැබෙනවද කියලා. ඔයාට අවශ්‍ය දැනුම ලැබෙන්නේ නැති නිසා ඔයා ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා වෙන යම් ක්‍රමයකින් ඒ දැනුම හොයාගන්න උත්සාහ කරනවා. එහෙනම් ඔයා මේ පස්සේ පන්නන කෝස් එකේ වැඩක් තියෙනවද? එතනදී ඔයා බුද්ධියෙන් කල්පනා කරන්න ඕනේ. දැන් ඔයාගේ අතේ තියෙන මේ ෆෝන් එක පාවිච්චි කරලා ඔයාට දැනුම ගොඩාක් ලබා ගන්න පුළුවන්. YouTube channel තියෙනවනේ, ඒ වගේ ඉංග්‍රීසි උගන්වනවනේ, ඒවා බලලා ඔයාට පුළුවන් උපරිම දැනුම ලබා ගන්න. මේක ඔයාට ඕන තැනක ඉඳන් කරන්න පුළුවන්. දැන් ක්ලාස් එකක් ටාගට් කරලා අපි ගියොත් යම්කිසි වෙලාවක් තියෙනවා, යම්කිසි කාලයක් කැප කරන්න වෙනවා. හැබැයි ෆෝන් එක භාවිතා කළා මේ වැඩේ කරද්දී ඔයා උයනවා නම්, ඔයා නානවා නම්, කනවා නම්, බොනවා නම් ඒ වෙලාවේදී වුණා වීඩියෝ එකක් ප්ලේ කරන්න දාලා තියලා ඕක අහගෙන ඉන්න හරි අපිට පුළුවන් කියන දේ මොළයට දාගන්න අපිට උත්සාහ කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ලේසි ක්‍රමයක් භාවිතා කළා ඔයාට දැන් හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න සිද්ධ වෙනවා. දැන් ටිකක් හිතලා බලන්න අර ඉස්කෝලේ යන කාලෙදී ඔයා ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන්නේ නැතුව පොඩි දෙයක් හරි ඉගෙන ගන්න උත්සාහ කරා නම් මේ අද උත්සාහ කරනවා වගේ ඔයා යම් තැනක ඉඳියද? හැබැයි ඔයා තාමත් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරන කෙනෙක් නම් ඔන්න අද මේ මොහොතේ ඉඳලා ඔය වැඩේ නවත්තන්න. පුංචි එක වචනයක් හරි ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔයාට තේරෙන්නේ නැති දේ ඔයාට ගුරුවරයාගෙන් ආවෝ අහන්න පුළුවන්. මේ අද අපෙන් ප්‍රශ්න අහලා ඉගෙන ගන්නවා වගේ ඒ පීරියඩ් එක ඇතුළත ගුරුවරයාගෙන් ඔයාට තේරෙන්නේ නැති දේ අහලා ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඔයා මොකක් හරි තැනක් ඔයාගේ ජීවිතය හදාගනි. එතකොට ඉංග්‍රීසි අමාරුයි කියලා පසුතැවෙන්න ඔයාට ඉඩක් තියාගන්න එපා. මේ පාසලේදී උගන්නන ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරලා දාලා. හැබැයි ඔයා ඒ දෙක කරලා ඉවරයි නම් මේ වෙනකොට ඔයාට කාලේ නැහැ, එහෙමත් නැත්නම් මුදල් නැහැ, ඔහොම කියලා පසුතැවිතැවි ඉන්න නැතුව කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරන්න. ඒකට ටාගට් එකක් තියාගන්න. අපේ YouTube channel එකේ තියෙන ගොඩාක් videos පුංචි කාල සීමාවක් ඇතුළත තමයි තියෙන්නේ. විනාඩි 5, 10, විනාඩි 7, සමහර ඒවා විනාඩි 3 පුංචි videos තියෙනවා. ඉතින් මෙන්න මේ videos වලින් අපි උත්සාහ කරන්නේ කෙලින්ම ඔයාලගේ මොළයට පුංචි පුංචි grammar කොටස් උගන්වන්න පුංචි කාලයක් ඇතුළත. ඒක නිසා channel එකේ තියෙන videos පුළුවන් තරම් බලන්න, target කරගන්න කොහොම හරි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා. ඉතින් පුංචි කාලයක් වැය කරන්න ඔයාගේ ජීවිතෙන් කොහොම හරි ඉංග්‍රීසි ටික ගොඩදා ගන්න. මං ආවසරයක් කියනවා, ඔයා තාමත් ඉංග්‍රීසි පීරියඩ් එක කට් කරනවා නම්, ඒ කියනවා පාසල් යන වයස කෙනෙක් නම්, දැම්මම මේ දේ නවත්තන්න. මොකද අනාගතයේදී පසුතැවෙන්න ඉඩක් තියාගන්න එපා.